Hi Alwane, Adat Kuwait News Tama Balanne Anne Video Ek Sampurna Im Balanne Dannathi Ayata Share Karanna Subscribe Karanna Support Karanna Like Karanna E Wageema Kuwait Wale Athula Eka Eka Pudgale Karanna Veradi Walen Gudak Ayata Loku Haaniyak Siddha Wenawa Eka Kamkaruwek Karanna Veraddeng Siyalu Kamkaruwantama E Paliye Labenawa E Wagena Issara News Eke Sampurnama Video Ek Balanna Palawenima Balamu Sheikh Mashal Crown Prince Egypt Walata ගමන් කරලා තිබුණා කෝප් 27 වෙනි ක්ලයිමට් චේන්ජ් යුනයිටඩ් නේෂන්ස් ඒ කියන්නේ දේශගුණ සමුළුවට පත් වෙලා තිබුණා ඊයේ දවසම ඒ ගමන ඉවර කරලා එවිල්ලා තිබුණා ඊජිප්ත් රටවලට එතුමාගේ ගමනේ තිබුණා ඒ අවස්ථාවේ ගොඩාක් රටවල් වල මිනිස්සු එකතු වෙලා තිබුණා යුනයිට් නේෂන්ස් එකට සම්බන්ධ වෙන සියලු රටවල් වලම ඊජිප්ත් රටට එවිල්ලා තිබුණා ඒ වගේම රුමේතියා ප්‍රදේශයේ කුවේට් වල රුමේතියා ප්‍රදේශයේ එක පුද්ගලෙක් ගෙවල් වල කෑම උයන රසාව කරන පුද්ගලෙක් එයාත් එක්ක හිටපු ඉන්දියන් ගේනු කෙනෙක් මරලා එයාගේ මරණයේ ෆොටෝ ගහලා Facebook එකට දාලා තිබිලා තියෙනවා එයාටත් මරණ දඬුවම දීලා තියෙනවා කුවේට් අධිකරණයෙන් අද මේ වගේ සමහර මෝඩ වැඩ කරන්න ආය ඉන්න හින්දා තමයි සියලු සාමාන්‍යයෙන් සියලු වැඩකාරයන්ටම කම්කරුවන්ටම ලොකු ගැටලුවක් සිද්ධ වෙන්නේ. ඒ වගේම පුළුවන් තරම් ඉන්න ටිකේ සියලු දෙනාත් එක්කම එකමුතු වෙලා වැඩ කරලා කාටවත් කිසි හානියක් වෙන්නේ නැතුව පාව දෙන්නේ නැතුව ඒ වගේ දේවල් නැතුව පුළුවන් තරම් වැඩ කරන්න කරුණාකරලා උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න ඔයාලට දකින්න පුළුවන් මෙන්න සමහර ආයේගේ ගැටලුව මං කිව්වේ මෙන්න බලන්න මේ බිල්ඩින් වල ඉන්න කුවේටිලා වීඩියෝ කරලා යවලා තිනවා මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් එකට මෙන්න පාරවල් ගාන ගොඩ වෙලා ඉන්නවා බිල්ඩින් ගාන ගොඩ වෙලා ඉන්නවා දැන් ඉස්සරලා ෆර්වානියා වල චිලිප් ෂොක් වල ඒ වගේම කයිතන් වල චෙක් ඉන් දාපු හින්දා දැන් එක එක තැන් වලට හවාලි ඒ වගේම මහබූලා මංගා හොඳ හොඳ තැන වලටත් දැන් ඇවිල්ලා සමහර අය ඇවිල්ලා තියෙනවා බිල්ඩින් වලට අජාර වලට ඉන්න කුලියට ඉන්න ඇවිල්ලා හිටියත් නිකන් ඉන්නේ නැතුව බලන්නකෝ මේ පාරවල් වල මෙහෙම හිටගෙන ඉඳලා ගොඩ වෙලා ඉඳලා මෙයාලා මොකද කරන්නේ දැන් මේගොල්ලන් වීඩියෝ අරගෙන මෙන්න මේ වාගේ අහවල් තැන මේ වාගේ මන්තකාවලේ දැන් මේ වාගේ මිනිස්සු ඇවිල්ලා ඉන්නවා මෙයාලා අකම තියෙනවද මොනවද දන්නේ මෙයාලා හොයලා බලන්න කියලා කිව්වොත් ඒකෙත් ගැටලුවක් සිද්ධ වෙනවා මෙන්න බලන්න මේ බිල්ඩින් වල ඉන්න අය පුළුවන් තරම් සාමාන්‍යයෙන් ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කරන්න වැරද්ද දැන් අපි පුළුවන් තරම් ඒක නතර කරුවොත් අනිත් අයටත් ලොකු හානියක් සිද්ධ වෙන්න තුව බේරන්න පුළුවන් අපිටත් ඒ වගේ හානිවල් සිද්ධ වෙන්න නැහැ ඒ හින්දා පුළුවන් තරම් එළිය ඉන්න අය වැඩ කරන්න අය බිල්ඩින් වල ඉන්න අය පුළුවන් තරම් ඔයාලගේ විලාව ඕන් නැති විලාව එළියට එවිල්ලා ඉන්න එක නවත්ත ගන්න නිකම් එවිල්ලා එළියේ ඉන්න එපා ඔයාලට ඕමනාව තිබ්බුත් එන්න නැති විලාව පුළුවන් තරම් කාමරේට අතුල් වෙලා ඉන්න බලන්න නැත්නම් රසාවට යන විලාව රසාවට යන්න කරුණා කරලා මේ වාගේ එළියට ඉඳලා සියලු දෙනාටම කරදරයක් සිද්ධ වෙන්න කරන්න එපා ඒ වගේම ඉස්සරහ දාලා තිබුණා පුද්ගලයේ කානුවට තල්ලු කරනවා කුණු ටික කියලා බැලදී අය කියවෙන කරන්න පුද්ගලෙක් එයාවත් අද කැන්සල් කරලා රට එවලා තිබුණා මේ වාගේ වැරදි කරන්න සියලු දෙනාටම අපි ඒ විලාවෙන්ම දඬුවම ලබා දෙනවා කියලා කුවේට් මියුනිසිපාලිටි එකෙන් කියලා දෙනවා ඒ හින්දා සියලු දෙනාමට මේක මතක් කරන්නේ පුළුවන් තරම් පාරවල් වල කුණු දාන්න එක කුණු බාල්දි එකක් හරි ගෙනල්ලා මේ නිකන් අර පාරේ අරහෙ මෙහෙ තියන්න එක නවත්තන්න එක පත්‍ර කොලයක්වත් කුණු බාල්දියට දාන්න පාරවල් හරහා දාන්න එපා පරිස්සමෙන් ඉන්න ඒ වගේම මුනිසිපාලිටි එකකින් මෙන්න මේ වාගේ වීඩියෝ කරලා එවන්න ආයටත් ගොඩාක් ස්තුතියි කියලා තිබුණා. මොකද මේ වාගේ දේවල් ඉතින් බැලදියා වලට සමහර වෙලාවට හවු වෙන්නේ නැහැ. ඒ වාගේ දේවල් වීඩියෝ කරලා එවන්න ආයටත් ගොඩාක් බොහොම ස්තුතියි කියලා තිබුණා. මේ වාගේ කවුරු හරි දැක්කොත් මේ වීඩියෝ එකක් අනිවාර්යෙන් ඔයාලා කරලා එවන්න අනිවාර්යෙන් ඒකට අපි දඬුවම ලබා දෙනවා. ඒකට අනිවාර්යෙන් අපි ඇක්ෂන් එක ගන්නවා කියලා බැලදියාකින් කියලා තියෙනවා. ඒ හින්දා ගොඩාක් අවධානයෙන් ඉන්න. එවගේම ෂුවෙක් මුහුද ප්‍රදේශයේ දීවර රස්සාවට කියපු හතර දෙනෙක් බෝඩ් දෙකක් හැප්පිලා හතර දෙනෙක් මුහුදට වැටී තිබිලා තිබුණා එයාලව කුවේට් ෆයර් ෆෝස්
බෝට් සර්විස් එකෙන් බේරලා තිබුණා. ඒ වුණාට කාටවත් කිසි හානියක් වෙලා නැහැ. එයාලා ෆස්ට් එයිඩ් දීලා දැනට හතර දෙනාම හොඳින් ඉන්නවා කියලා කියලා තිබුණා. ඒ වගේම ෂුවෙක් ප්‍රදේශ වාහන හදන්න ගරාජ් තියෙන තැන්වල ඉඳන් වාහනයක් හොරකම් කරගෙන ගිහිල්ලා තියෙනවා එක ඊජිප්තුවේ පුද්ගලෙක්. ඔය අත්අඩංගුවට අර තියෙනවා. ඒත් ඒ වාහනය හොරකම් වෙලා ඒ අවස්ථාවෙන්ම කෝල් එකක් දීලා තියෙනවා ඒ ට්‍රැෆික් බ්‍රාන්ච් එකට. ඔතනින්ම ගිහිල්ලා පෑ බාගින් ඒ වාහනේ ආපහු අයිතිකාරයාගේ අතට බාර දීලා තියෙනවා. ඒකටත් ගෞරවය කරලා තියෙනවා මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් එකෙන්. ඒ වගේම කාටවත් කොයිට් එක ඇතුළ ආයි වාස්තා කියන්නේ කිසි චාන්ස් එකක්වත් දෙන්න එපා. ඔයාලා කවුරු හරි රෙකමෙන්ඩ් කරලා උදව් කරලා තිබුණොත් ඔයාලගේ රස්සාවත් නැති කරලා ඔයාලවත් හිරේ දානවා කියලා සියලු ආයතන වලම වැඩ කරන්න සේවකයන්ටත් කුවේට් මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් මතක් කරලම තියෙනවා. ඒ වගේම සමහර අයට කොච්චර පහසුකම් හදලා දුන්නත් ඒවා පාවිච්චි කරන්න නැතුව මොනෝ හරි වෙන වැඩක් තමා කරන්නේ. ඒ වගේ තමා මෙන්න පුද්ගලයන් හතර දෙනෙක් පාරේ මහ පාරේ වාහන යන පාරේ දුවනවා. එයාලට වෙනම උඩහම දාලා තියෙනවා කෑල්ලක් එයාලට දුවන්ඩ එක්සර්සයිස් කරන්න. හැබැයි උන් පාරේ දුවනවා. ඒකත් වීඩියෝ කරලා එවලා තිබුණා. ඒ වගේම අහමදී ජහරා ඒ වගේ ප්‍රදේශවලේ ලෑන්ඩ් ලෝන්ඩ්‍රි ඒ වගේ ඒ කියන්නේ මේ ඉඩම් අරජයේ ඉඩම් අරගෙන කෑම ගහලා ඒ වගේම කූඩාරම් ගහලා හිටපු සියලු දෙනාගේ කූඩාරම් වලම අයින් කරන්න කියලා පොම් එකක් දීලා තිබුණා. හැබැයි ඒ දෙනුවත් කිරීම කවුරුවත් අහලා නැහැ. ඒක අයින් කරලා නැහැ කියලා අද බැලදියා වලින් ගිහිල්ලා සියලු දේම අයින් කරලා තිබුණා. ඒ වගේම රියදුරු මහතුරුන්ටයි මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලට මං සියලු දවසම හැමදාම මතක් කරනවා. මොකද මෙහෙ සියලු දෙනාම දැන් ෆෝන් එක අතට අරගෙන කවුද වැරදි කරන්නේ යාලා අපි වීඩියෝක් කරලා යවමු කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න එක රියදුරු කෙනෙක් පාරේ බලන්නේ නැතුව බීමයක් හරි කොෆි එකක් හරි බිබි පාරේ වාහනේ එයාගේ ඇහැපත් ඉන්න කෙනත් එක්ක කතා කර කර කය ගහගා වාහනේ එලවනවා. ඒකත් වීඩියෝ එකක් කරලා එවලා දිනවා. මේ වගේ වැරදිවල් කරන්න නැතුව පරිස්සමෙන් ඔයාලා ඔයාලගේ රැකියාව ආරක්ෂා කරගන්න. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් වාටර් ඩිපාර්ට්මන්ට් එකෙන් පුද්ගලෙකුව අධිකරණේ අවුරුදු 7ක් හිරදඬුවම ලබා දීලා තියෙනවා. හේතුව මොකද රුපියල් 40,000ක ඩිනාර් 40,000ක මුදල් බිලක් තිබිලා තියෙනවා එක පුද්ගලයෙකුට. එයා ඒ සිස්ටම් හරහා රුපියල් 3000 කරලා තියෙනවා. ඒකේ ෆෝර්ජරි කරලා ඒ රුපියල් 40,000 මුදල 3000 කරපු ඉඳා එයාටත් ඒ දඬුවම ලබා දීලා තියෙනවා කුවේටි පුද්ගලයෙකුට. ඒ වගේම කුවේට ඇතුළ බිත්තර මිල ඒ වගේම සමහර දේවල් බඩුවලට මිල වෙඩි කරන ජැමියා 14කට දෙනට නඩුවක් දාලා තිනවා. මොකද ඒගොල්ලන් සාමාන්‍යයෙන් රජයෙන් පත් කරලා තිනවා මිලක්. ඒ මිලටත් උඩා ඩිනාර් 1යි ෆිලිස් 100ක් විකුණන්න කියපු බිත්තර දෙනට ඩිනාර් 1 ඩිනාර් 1යි ෆිලිස් 450යි ඩිනාර් 1500යි ඒ ගාන විකුණනවා. ඒ වගේ තෝරපු ජැමියවල් 4කට 14කට නඩුවක් දාලා තිනවා. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ දඬුවම දඩයක්වත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ගොඩාක් හොඳයි. මොකද මිලවල් වල සෙල්ලම් කරන උන්ට ඒ වගේ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම දැනට 200 දෙනෙකුට කිඩ්නි ෆේලියර් ප්‍රොබ්ලම් තියෙනවා කියලා ඒ ප්‍රශ්නය ගැන ડોක්ටර් කෙනෙක් කතා කරලා තියෙනවා. මොකද හේතුව ගොඩාක් ආය වතුර පාවිච්චි කරන්න එකෙන් තමයි ලොකු හානියක් ගැටලුවක් තියෙන්නේ. මොකද කොයිට ඇතුළේ ෆිල්ටර් වතුර තියෙනවා. හැබැයි ෆිල්ටර් වතුර ගොඩාක් ආය පාවිච්චි කරන්න නැති එක තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා දැනුවත් කරලා තිබුණා. ඒ වගේම කොයිට වල ගොවියන්ට අනිවාර්යෙන් පහසුකම් ලබා දෙන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවෙන් අද යෝජනාවක් ගෙනලා තියෙනවා. මොකද හේතුව මේගොල්ලන් මේ කොයිට රටේ ඇතුළේ වැඩ කරන සියලු ගොවියන්ටම පහසුකම් ලබා දෙන්න ඕනේ. ඒ වගේම පඩිවෙඩි කරන්න ඕනේ සියලු දේම කතා කරලා තියෙනවා. මොකද මේ ගොවිතන් ගැන මම කතා කරන්න හේතුව මෙහෙමයි. අනිවාර්යෙන් අපි මේ රටේ පුද්ගලයන් මේක කරගෙන හිටියත් ඒ වුණාට ඒකේ වැඩේ කරන්නේ සේවකයන් ඉන්නේ අපේ ආය
සියල් දෙනාම කම්කරුවන් පිට රටවල් වල ඉඳන් ආපු අය. ඒගොල්ලන්ට තාමත් දිනාර 100යි දිනාර 110යි 20යි පඩිය දෙන්නේ. හැබැයි මේ මිනිසුන්ගේ මහන්සියට දිනාර 150 200ක් දුන්නත් මදි. හැබැයි ඒකේ ගැටලුව වෙලා තියෙන්නේ මේකේ මිල යන්නේ නැති ගැටලුව තමයි. ජමියාවලේ රුපියල් 100ට ගොවියා ගාවෙන් අරගෙන ජමියාවලේ දිනාර භාගයයි දිනාර 1ට විකුණනවා. හැබැයි මේ මිල හරියට මේගොල්ලන්ටත් ලබා දීලා තිබුණා නම් අද අපේ කම්කරුවන්ටත් හොඳ පහසුකම් එකක් ලැබෙනවා. ඒ හින්දාමයි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ඒ රජෙන් ඒ නීතිය ගෙනල්ලා සියලු කම්කරුවන්ටම හොඳ පහසුකම් ලබා දෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුළුවන් තරම් කරුණාකරලා මං කිව්වා වගේ පාරවල් වල නිකන් ඔයාලට ඕමනාවක් නැත්තම් එවිදින්න එපා. එවිදලා ඔයාලා සෙනඟ ගොඩ ඉන්නවා කියලා පෙන්නුවොත් අනිවාර්යෙන් ඒ තැනවල චෙක්ඉන් එක වැඩි කරනවා. මොකද දැනට කුවේට් වල කොහෙද මිනිස්සු ගොඩාක් ඉන්නේ, කොහෙද කම්කරුවන් පිටරටේ ආයේ ඇවිල්ලා ගොඩාක් මෙතන ගොඩ වෙලා ඉන්නේ කියලා බලලා තමයි එයාලා චෙක්ඉන් එක දාන්නේ. අනිත් එක මේ රටවල් වල සියලු දෙනාම දැන් වීඩියෝ එකක් කරලා මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර්ට එවාගෙම පොලිසියට සියලු තැනවලටම එහෙවනවා. ඒ හින්දා ඔයාලගේ රැකියාව ආරක්ෂා කරගන්න නම් අනිවාර්යෙන් ඔයාලා අපරිසං වෙලා ඉන්න. ඒ වගේම කිසි වැරද්දක්වත් පාරේ කරද්දී කල්පනා කරන්න. මොකද ඔයාලට ඔයාලගේ පස්සේ ඔයාලගේ ඉස්සරහා කවුරු හරි ඔයාලව බලාගෙන ඉන්නවා කියන එක අමතක කරන්න එපා. මොකද කවුරු හරි වීඩියෝ කරලා යවුවොත් අනිවාර්යෙන් ඔයාලටත් මේ රටෙන් පිටත් වෙලා රස්සාව නැතුව ලංකාවට යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ගොඩක් අවධානෙන් මේ ඔයාලගේ වැඩේ කරගන්න. ඒ වගේම පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න. අකමැති ආයට තමයි හැමදාම මම කියන්නේ මතක් කරන්නේ. මොකද රජයෙන් දෙනුවත් කරනකම් කාටවත් සල්ලි දීලා මාට්ටු වෙන්න එපා. රජයෙන් දෙනුවත් කරන දවස වෙනකම් පුළුවන් තරම් ඉවසලා ඉන්න. ඒ වගේම වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. වීඩියෝ ෂෙයාර් කරන්න, subscribe කරන්න, like කරන්න. තව වීඩියෝ එකක් හම්බෙමු. දේපීට.